ලංකා වාර්තා මගේ තිබ්බේ. ඒක මම බිඳහෙළුවා 4906කට. මට ලකුණු 5095ක් විතරයි මදි වුණේ. ඒ වගේම මම මගේ අද මම හර්ල් එක දිව්වා. ඒකෙන් මම මගේ පුද්ගලික කාලේ වාර්තා කළා 13:09:02කට. ඒ වගේම මම මීටර් 100ක් දිව්වා. ඒකේ මම මට හොඳම කාලේ වාර්තා කරන්න බැරි වුණත් මම නැෂනල් අතර 3 වෙනියා වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒක ඉතින් මගේ පුහුණුකරුගේ දක්ෂතාව මත තමයි ඉතින් මම කියන්න ඕනි. මගේ පුහුණුකරු වසන්ත කුමාර සර්ගේ කැපකිරීම මත තමයි අද මම මේ තත්ත්වෙ ඉන්නවා නම් ඉන්නේ. මොකද සර්ගේ මා කියන්න බැරි ලොකු උනන්දුවක් තියෙනවා. ඒ කියන්නේ මෙච්චර ඉවෙන් ගොඩක් කරන්නේ මම විතරයි දැන්ට ලංකාවේ. මම හිතන විදිහට මම දැකලත් නැහැ. ඉතින් මම ඒ කරන හැම ඉවෙන්ටෙහි මගේ පර්සනල් බෙස්ට්, ඒ කියන්නේ මම ලංකාවේ අතරේ හැම එකකින් නැෂනල් පූල් එකෙත් ඉන්නවා. වසන් සර්ගේ වර්කවුට් අනුව මට ඕනි වර්කවුට්, ඒ කියන්නේ ඕනි මීට් එකක් කරන්න පුළුවන් ඕනි ඉවෙන්ට් එකක් ඕනි වෙලාවක. මගේ පුහුණුකරුගේ අතේ තමයි ඉතින් හැම දෙයක්ම හදා පවතින්නේ. මගේ එකම බලාපොරොත්තු තමයි මං හෙප්තලෙන් වලින් තමයි ලංකාවේ මේ තරම් දුර ආවේ. මං ඉවෙන්ට් එකට ගොඩක් ආදරය කරනවා, ඒ වගේම ගරු කරනවා. මගේ එකම බලාපොරොත්තුව ලකුණු 5000 අරගෙන 5000 පන්නන එක. ඒක මම කරනවා. අපේ ලබන මාසේ තියෙනවා ඩිෆෙන්ස් සර්විස් මීට් එක ආරක්ෂක මල්ල ක්‍රීඩා තරගාවලිය. ඒකේ මගේ එකම බලාපොරොත්තු තමයි හෙප්තලෙන් වලින් ලකුණු 5000 පන්නලා මීටර 100 කඩුළු හොඳ ටයිමින් එකක් දුවන්න අපව. මට ඉන්ටර්නැෂනල් මෙඩල් එකක් ගන්න පුළුවන් ලොකු හිතේ විශ්වාසිකුත් තියෙනවා. දැන් ලබන 2019 සාබ් ගේම්ස් තියෙනවා. සාබ් ගේම්ස් අනිවාර්යෙන් මම කොමාරි රිලේ ටීම් එකටත් අමතර මම ඉවෙන්ට් දෙකකට සහභාගී වෙන්න ලොකු ටාගට් එකක් තියෙනවා. ඒ වගේම ඒෂියන් චැම්පියන්ෂිප් ලබන අවුරුද්ද තියෙනවා. ඒ දෙකටම සහභාගී වෙලා ලංකාවට මේ මගේ ටයිමින් උත් හොඳ කාලයක් වාර්තා කරලා මෙල්ලයක් ගේන්න ලොකු බලාපොරොත්තුකුත් තියෙනවා.